वाले सो अत्रा गच्छन्तु देवता सद्दमं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मसवन कालो अयं बदंता धम्मसवन कालो अयं बदंता धम्मसवन कालो अयं बदंता नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स हेम दिनाटम तेरुवन सरण प्रार्थना करमीन अदोब हेम दिनेक्म उबे जीवितेट इताम वेदगत धर्म कारणा रसक श्रवणी करन्नई मी धर्म श्रवणीट सूदानं वेन्नी पिंगतुनी बनाहन उब हेम दिनाटमत लक्वासी लोवासी सीलु दिनाटमत मे उतुम धर्म श्रवणीय निवन दोरटुवक् बवट पत्वेवा किला अपि मुलिम्म आशीर्वाद प्रार्थना करनवा एवागेम लक्वासी हेम दिनाटमत लोवासी हेम दिनाटमत मे पवत्ना वसंगत तत्व यटते ओब हेम दिनाटम निदुक् नीरोगी संपत्ति तुनुरुवंगे आशीर्वादे सलसेवा विशेषेन उतुम बक्कुल महारहतन महंसेगे आशीर्वादे बक्कुल महासैये पिहिट रेकवर्णे तुनुरुवंगे अनंत आशीर्वादे हेम दिनाटम निदुक् नीरोगी संपत्ति दीर्घायु संपत्ति सियलु आरक्षाव सलसेवा किला अपि मुलिम आशीर्वाद प्रार्थना करनु पिंगतुनि अपि कौरुत ओब मम अपि कौरुत मे लोके कोहे जीवत्तुनात अपि कौरुत मे जीवत्तेने लोके तियेन बहुम भयानक अपे जीवित काले तुल अपि मून दीपो बहुम दारुणुम वसंगतयक् पवतिन कालयक् तुल सामान्यं अपिट मे धर्म कारणा श्रवणे कराद्दी इपदीम दुखक् लेडवीम दुखक् वयसट याम दुखक् शोक परिदेव दुख दोमनस उपायास मेवा दुख ඊළඟට මරණම්පි දුක්ඛං මේ මරණය කියන එක දුකක් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අපි මේවා තේරුම් අරගෙන අහලා යම් මට්ටමින් අපි බණ ඇහුවට වෙනදට වඩා සිය දහස් ගුණයකින් අහන්න දකින්න ලැබෙන කාලයක් ඒ නිසා පින්වතුනි මේ මොහොත අපිට නිරන්තරේ මරණ සතිය වැඩෙන කාලයක් මරණේ සිහි වෙන කාලයක් ඒ නිසා මෙවැනි යුගයක මෙවැනි මොහොතක මෙවැනි භයානක වසංගතයක් ලෝකේ පවතින කාලෙක අපි කොහොමද අපේ හිත ධර්මයේ තුලින් රැකගන්නේ ආරක්ෂා කරගන්නේ අපි කොහොමද ජීවිතේ අපේ අඩුපාඩු සකස් කරගෙන ධර්මයේ තුල ආරක්ෂා වෙන්නේ නැගී සිටින්නේ දවසක් කුසල රජුරෝ අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නෝ ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි ඔබට ඊටාම විශ්වාසවන්ත අමාත්‍යවරු පිරිසක් ඉන්නවා ඔබට විශ්වාසවන්ත ආරක්ෂකයෝ පිරිසක් ඉන්නවා සාමාන්‍ය රජ කෙනෙක් තමන්ගේ වටේ තමන්ගේ ආරක්ෂාවට යොදවන්නේ විශ්වාසවන්ත ආරක්ෂක පිරිසක් එතකොට බොහෝ වෙලාවට රජ කෙනෙක් හිතනවා මම ආරක්ෂිතයි මම හොඳම ආරක්ෂකයෝ යටතේ ඉන්නේ මගේ ළඟ ඉන්නේ හොඳම ආරක්ෂක පිරිසක් ඒ නිසා මම් බේරිලා ඉන්නේ කියලා රජ කෙනෙකුට හිතෙනවා බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජුරුවන්ගෙන් අහනවා රජතුමනි ඔබට විශ්වාසවන්තම සේවකෙක් හරි අමාත්‍යවරයෙක් හරි රාජභටයෙක් හරි කවුරු හරි දුවගෙන දුවගෙන ඇවිල්ලා රජුරුවන්ට කියනවා රජතුමනි උතුරු දිශාවෙන් විශාල කන්දක් ගල් පර්වතයක පෙරලීගෙන පෙරලීගෙන එනවා තව කෙනෙක් දුවගෙන එනවා ඇවිල්ලා කියනවා රජතුමනි රජතුමනි දකුණු දිශාවෙන් විශාල කන්දක් ගල් පර්වතයක පෙරලීගෙන පෙරලීගෙන එනවා. ඔන්න තවත් කෙනෙක් ඇවිල්ලා කියනවා රජතුමනි විශ්වාසවන්තම කෙනෙක් ඇවිල්ලා කියන්නේ නැගෙනහිර දිශාවෙන් විශාල කන්දක් පෙරලීගෙන පෙරලීගෙන එනවා. බටහිර දිශාවෙනුත් කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා රජතුමනි විශාල කන්දක් ගල් පර්වතයක පෙරලීගෙන පෙරලීගෙන එනවා. දැන් විශ්වාසවන්ත අමාත්‍යවරු 4 දෙනෙක් රජ්ජුරුවන්ට දුවගෙන ඇවිල්ලා මේ පණවිඩ හතර එකම වෙලාවක කියනවා බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි දැන් ඔබ මොකද කරන්නේ
ඒවිලි රජ්ජුරුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පණවිඩ අරගෙන ඉන හතර දෙනා විශ්වාසවන්තම හතර දෙනෙක් නම් ආයි මට ඒ ගැන ඇත්තද බොරුද හිතන්න දෙයක් නැහැ. එක දිසාවකින් විතරක් නම් අනිත් පැත්තට දුවලා හරි බේරෙන්න පුළුවන්. නමුත් හතර දිසාවෙන්ම පෙරලීගෙන පෙරලීගෙන එනවා නම් කරගත්ත පිනක් කුසලයක් සිහි කරගන්න ඇරෙන්න වෙන මොනවා නම් කරන්නද කියලා. බුදුරජාණන් වහන්සේ වේලාවෙ කියන රජතුමනි ජරා ව්‍යාධි ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ හතර හතර පැත්තෙම පෙරලීගෙන පෙරලීගෙන එනවා කියලා. ඒ නිසා උපන් සත්වයාට අප්‍රමාදීව පිනක් කුසලයක යෙදෙනව ඇරෙන්න වෙන කලහක්ක් නැහැ කියලා. දැන් අපි ඕවා බණට අහලා ඇති. ඔබ ওই දේශනාවත් කෝසල සංයුත්තේ සඳහන් වෙන දේශනාවක් බණට අහලා ඇති. හැබැයි එදාට වඩා අද අපිට දරුණුවටම මේක දැනෙනවා. හතර පැත්තෙම අපි වට කරලා තියෙන්නේ. අපිට ගිහිල්ලා හැංගිලා බේරෙන්න තැනක් නැහැ. ඒ නිසා කරගත්ත පිනක් කුසලයක් සිහි කරගෙන ධර්මානුකූලව ඔබ ඉන්න තැනකටම වෙලා ඔබේ ආරක්ෂාව හදාගෙන ජීවිතේ ප්‍රශ්න ඇති ඕන තරම් ප්‍රශ්න ඇති. ඔබට මේව ඇහෙනකොට ඔබට මේ දවස්වල නිරන්තරයෙන් රූපවාහිනිය දැම්මත් ගුවන් විදුලිය ඇහුවත් හැමෝම කියන්නේ එළියට බහින්න එපා, මුහුණු ආවරණ නිසි පරිදි පළඳින්න, නිතර අත් හොදන්න, විසබීජනාශක පරිහරණය කරන්න, පරතරයේ ඇතුව කෙනෙක් එක්ක ඈතින් ඉන්න. එතකොට මේව ඇහෙනකොට සමහරුන්ට ඇහිලම කේන්තිත් යනවා. එකම දේ ඇහිලා ඇහිලා සමහරලාවට ඇහෙනකොටත් තරහ යනවා. ගෙදර ඉඳලා කවුද කන්න බොන්න දෙන්නේ? ගෙවල් වල දරුවෝ ඉන්නවා, ලෙඩ වෙච්ච අය ඉන්නවා, අපිට ප්‍රශ්න තියෙනවා. මේ වගේ නොයෙක් දේවල් ඔබට හිතෙනවා. හැබැයි විකල්පයක් නැහැ. හතර පැත්තෙම වසංගතය අපි වට කරලා අවසාන. ඒ නිසා ඔබ එළියට බැහැලා යන හැම තැනකම ඔබට මුණ ගැහෙන ඔබේ බස් එකේ නැගලා යනකොට වෙන්න පුළුවන්, කෝච්චියක වෙන්න පුළුවන්, බඩුවක් ගන්න කඩේට ගිය වෙලාවක වෙන්න පුළුවන්, හදිසියේ පොලකදී වෙන්න පුළුවන්. ඕනෑම තැනක ඔබට මුණ ගැහෙන, හිනා වෙන, කතා කරන බොහෝ දෙනෙක් ඔබ නොදැනුවත්වම රෝග වාහකයෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ හිතුවක්කාර විදිහට ඕන දෙයක් වෙච්ච දෙන් කියලා එළියට ගිහිල්ලා ඔබ කරන කටයුතු ඔබේ පවුලෙම විනාශය අරගෙන එන පුද්ගලයා ඔබ බවට පත් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා පින්වතුනි, මේ වෙලාවේ කරගත්ත පිනක් කුසලයක් සිහි කරගෙන තුන් වේලම කන්න බැයි නම් එක වේලක් හරි කාලා අඩුම ගානේ තියෙන ආර්ථික ප්‍රශ්න යටතේ කොහොම හරි ඉදිරි මාස කීපේ, අපිට මාසයක් වෙන්න පුළුවන්, දෙක තුනක් වෙන්න පුළුවන්, මේ වසංගතේ දරුණුම කාලය දැන් මේ ගෙවිගෙන යන්නේ. පිංගුතුනි ඔබ දන්නවා ලෝකේ මේ වසංගතේ ආරම්භ වෙලා දැන් අවුරුද්දකුත් මාස කීපයක් වෙනවා. මීට මාස ගණනාවකට පෙර හරියට ගිය අවුරුද්ද මේ කාලේ වෙනකොට ඔබ දන්නවා අපේ රටම මාස ගානක් ඇඳිරි නීතිය දාලා සම්පූර්ණයෙන් වහගෙන ඔබ කොච්චරනම් පීඩාවකින්, ප්‍රශ්නවල, ආර්ථික ප්‍රශ්නවල, මානසික පීඩනයකින් තෙරපිලා ඉන්නේ නැද්ද පහුගිය කාලේ? හැබැයි ඒ කාලේ දවසකට අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ, අපි ලෝකෙම දිහා බලමු. ලෝකේ දවසකට ආසාදිතයන් ලෝකෙම සමහර වෙලාවට 100,000, 200,000, 300,000, 400,000 සමහර රටවල, මේ අසවල් රටේ යුරෝපේ, ඇමරිකාවේ, එංගලන්තේ, ඉන්දියාවේ, මේ ඔක්කොම එකතු කරත් 400,000, 500,000, 300,000 තමයි ලෝකෙම දවසකට රෝගීන් හොයාගත්තේ. අද වෙනකොට මේ දිනවල තමයි මේ වසංගතයේ ලෝකෙ වැඩිම රෝගීන් දවසකට වාර්තා වෙන්නේ. එක දවසකට 109,000, 110,000 ආසන්න, මිලියනයකට ආසන්න රෝගීන් එක දවසකට රෝගී දැන් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. අපේ අසල්වැසි ඉන්දියාව ගත්තොත් 104 ඉක්මෝලා රෝගීන් දවසකට, එක දවසකට රෝගීන් වාර්තා වෙනවා. අපේ රටේ කොච්චරනම් පුංචි රටක් වෙලා දවසකට දැන් රෝගීන් 1000 ඉක්මෝලා, 1500 ඉක්මෝලා රෝගීන් දවසකට වාර්තා වෙගෙන යනවා. ඒ නිසා ලෝකේ අපිට බේරෙන්න පුළුවන් තැනක් අපිට අන්න අතනට ගියොත් බේරෙයි, මෙතනට ගියොත් බේරෙයි. පුළුවන් අය සමහර අය හිතන්න, කලින් ඔබ හිතන්නේ නැති මේ කොළඹ, ගම්පහ ප්‍රධාන නගරවල තමයි මේ හැම තැනම මේක බෝ වෙන්නේ. මේ වෙලාවේ අපිට කොහේ හරි ගමකට ගිහින් ඉන්න තියෙනවා නම් ඈත ගම්මානවල, අනුරාධපුරයේ, පොළොන්නරුව පැත්තේ, ත්‍රිකුණාමලයේ පැත්තේ,
සියමලාණ්ඩුව පැත්තේ මේ වගේ ප්‍රදේශයක ඉන්න හැම්බුණොත් කිසිම රෝගියෙක් නැතුව මිනිස්සු බොහොම හොඳට ඇති කියලා. නමුත් අද වෙනකොට රටේ හැම දිස්ත්‍රික්කයක්ම හැම ගමක්ම හැම පළාතකම රෝගීන් වාර්තා වෙන මට්ටමට පත් වෙලා. අන්න ඒ නිසා අපිට හැම පැත්තෙම අපිව වට කරලා තියෙන. මේ වෙලාවේ ඔබ අකමැත්තෙන් වුණත් ඔබ ඔබේ ආරක්ෂාව විතරක් නෙමෙයි ඔබ ඔබේ පවුලේ ඔබේ දරුවෝ ඔබේ දෙමව්පිය ඔබේ හිතයිසින් ඔබේ ප්‍රියයන් මේ සියලු දෙනා ගැන හිතලා බුද්ධිමත්ව නුවණින් කටයුතු කර යුතු කාලය හැඟීම් වලට වහල් නොවි බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලය. පින්වතුනි මරණය කියන එක අපි කවුරුත් ඕනෙම කෙනෙකුට හිතේ අපි කවුරුත් මැරෙනවා තමයි. ඉපදිච්ච කෙනෙක් හැමදාම ඉන්නේ නැහැ. ඔය වගේ නොයෙක් දේවල් හිතෙන්න පුළුවන්. මැරුණොත් මැරෙන්නේ එකපාරයි. ඕන දෙයක් වෙච්ච දෙ. ඔය වගේ කේන්තියට සමහර තරහට එකට එක කරන එකට එක හිතන මානසිකත්වයේ මිනිසයන් තුළ ඇති වෙන මේක තමයි මනුස්ස මනසේ ස්වභාවය. නමුත් මේ වෙලාවේ ඔබ හිතුවක්කාර විදියට කටයුතු කරලා ඔබේ හැසිරීම තුළ ඔබ විතරක් නෙමේ ඔබේ පවුලෙම විනාශය ඔබ අරගෙන එන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබේ හිතයිසින් ඔබේ ඥාතීන් ඔබේ අසල් වැසියෝ ඔබ නිසා අනතුරේ වැටෙන අනතුරු අරගෙන එන පුද්ගලයෙක් බවට ඔබ පත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා හැමෝගෙම වගකීමක් තනි තනියෙන් ඔබේ ආරක්ෂාව ගැන විතරක් නෙමේ ඔබේ හිතයිසින් ඔබේ ප්‍රියයන් හැම දෙනා ගැනම හිතලා බුද්ධිමත්ව කටයුතු කරන්න. පිංගතුනි මේ මරණය ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවකින් අටුවාවල සඳහන් වෙනවා බොහොම ලස්සන කතාවක්. අපේ ජීවිතේ හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නනවා වගේ. අන්ධකාරේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ කරලා දෙනවා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නනවා වගේ ජීවිතය ගැන අපිට නැවතත් හිතන්න හිතන්න නැවත නැවත මරණය ගැන සිහි කරන් මේ උපමාවෙන් අපිට ලොකු උදව්වක් ලැබෙනවා. මේ උපමාව ගැන හොඳට ඉස්සලා උපමාව තේරුම් අරගෙන උපමාව ඔස්සේ තමන්ගේ ජීවිතය ගැන හිතන්න පුරුදු වෙන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඉන්දියාවේ තිබ්බ සමාජ ක්‍රමයක් එක්ක බොහෝ ධනවත් බමුණෝ තමන්ට බිරිඳෑවරු එක්කෙනා දෙන්නා තුන් දෙනා ඉඳලා තියෙනවා. මේ බමුණට බිරිඳෑවරු තුන් දෙනෙක් ඉන්නවා. මේ හොරට තියාගෙන ඉන්නව නෙමෙයි. ඒ කාලේ සමාජ සම්මුතියත් එක්ක දැන් රජවරු ඉඳලා තියෙන අන්තපුර තිබ්බ. ඒ වෙලාවේ එදා සමාජයේ තමන් ධනවත් පුද්ගලයෝ බිරිඳෑවරු දෙන්න තුන් දෙනා තමන්ගේ එකම නිවසේ බිරිඳෑවරු ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එවැනි බමුණෙක්ගේ ජීවිතයක් උපමාවට ගන්නවා. අරගෙන පිරිසට එදා දම්සභා මණ්ඩපේ බණහන්න හිටපු පිරිසට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. මහණෙනි ඔන්න බොහෝම ධනවත් බමුණෙක් ඉන්නවා. සල්ලි තියෙනවා, දේපොළ තියෙනවා, ඉඩ කඩන්, ඒ කාලේ ඉතින් හරක බාන මේ වගේ තමන්ට වස්තු ඇති තරම් තියෙන කෙනෙක්. එතකොට මේ බමුණට කාන්තාව තුන් දෙනෙක්, බිරිඳවරු තුන් දෙනෙක් ඉන්නවා. එතකොට මේ බමුණ ජීවිතේ ওই තුන් දෙනාටම හරියට එකම විදිහට බෙදාගෙන මේ ආදරේ කරුණාව දක්වනව නෙමෙයි. මේ මානසික ස්වභාවය තමයි සමහර වෙලාවට දැන් මේ උපමාවෙන් පෙන්නනවා. මහණෙනි බුදුහාඳුර අහනවා මේ බමුණ අර බිරිඳවරු තුන් දෙනාගේ පළවෙනි බිරිඳට බොහෝම ආදරෙන් සලකනවා. ඒ බිරිඳ ගැනමයි හිතන්නේ. ඒ බිරිඳ ගැනමයි කන්න ගියත් නිදා ගන්න ගියත් හැම වෙලෙම ඒ බිරිඳගේ දියුණුව ගැනම හිතනවා. ඒ බිරිඳට ගොඩාක් ආදරෙන් සලකනවා. ඔන්න පළවෙනි බිරිඳ. දෙවෙනි බිරිඳටත් පළවෙනි බිරිඳට තරම්ම නෑ. හැබැයි ඒ බිරිඳ ගැනත් හොයනවා, වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඒ බිරිඳගේ දියුණුව ගැන හිතනවා. දෙවෙනි බිරිඳටත් ආදරෙන් සලකනවා. හැබැයි තුන්වෙනි බිරිඳ හිටියත් එකයි නැතත් එකයි. කිසිම සෙවිල්ලක්, බැලිල්ලක්, උදව් උපකාරයක්, වෙහෙසීමක් මොනවත් නැහැ. ඒ බිරිඳ මතක් වෙන්නෙත් නැහැ. ඒ බිරිඳ නොසලකා හැරලා හිටියා. එතකොට මේ උපමාවෙන් බුදුහාඳුරු පෙන්නන්නේ බිරිඳවරු තුන් දෙනෙක් හිටපු මේ බමුණ පළවෙනි බිරිඳට ගොඩාක් ආදරෙන් සලකනවා. දෙවෙනි බිරිඳටත් ආදරෙන් සැලකුවා. හැබැයි අර තරම් නෙමෙයි. තුන්වෙනි බිරිඳ ගැන නොසලකා හැරලා කිසිම සැලකිල්ලක් නැතුව පැත්තකට අතහැරලා හිටියා. ඔහොම හිටපු බමුණ හදිස්සියෙම ලෙඩ වුණා, එක්තැන් වුණා, මරණාසන්න වුණා. දැන් මැරෙන්න වැටුණා. දැන් හිතන්න ඕනම කෙනෙක් මරණාසන්න වෙනකොට
මේ මම මගේ දේවල් මගේ හම්බ කරපු දේවල් මගේ ඊඩම මගේ ගෙවල් මේ ඔක්කොම මගේ මගේ කියලා මනසෙන් අල්ලගෙන ජීවත් වුණාට මේ සියල්ල හිතෙන් අතහරින්න වෙන වෙලාව අන්න එතකොට තමයි හිතට ගලාගෙන ගලාගෙන ඉන්නේ මං කොහොමද මේවා දාලා යන්නේ කියලා මේවා මතක් වෙනවා හම්බ කරපු දේවල් ඉඩ කඩම් ගෙවල් දොරවල් සල්ලි දරුවෝ බිරින්දෑවරු නෑදෑයෝ ඥාති තමන්ගේ වස්තුව දීපල මේ සියල්ල දාලා මට යන්න වෙනව නේද යන තැනක් දන්නේත් නෑ මරණ මංචකේ මිනිස්සෙක් අන්ත අසරණ වෙන තැන එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ බමුණ මරණාසන්න වෙච්ච වෙලාවේ ඉස්සරලාම අර බිරින්දෑවරු තුන් දෙනාගෙන් කාවද මතක් වෙන්නේ නැත්තේ දැන් ඔබම හිතන් ඔබට උත්තරේ හිතට එනවා වැඩිපුරම ආදරය කරපු වැඩිපුරම ඇලුම් කරපු වැඩිපුරම හිතෙන් බැඳිලා හිටපු පළවෙනි බිරිඳ තමයි මුලින්ම මතක් වුණේ මතක් වුණාට පස්සේ බිරිඳට කතා කරලා කියනවා අර මතක් කරලා දෙනවා ප්‍රිය බිරිඳ මම ඔබට මෙච්චර ආදරෙන් සැලකුවා මම මේ තරම් ඔබට ඉල්ලන ඉල්ලන හැමදේම ඔබට දුන්නා ඔබේ දියුණුව ගැනම හිතුවා ඔබව සතුටින් තියන්න තමයි මම මේ හැමදේම කරේ මන් දැන් මරණාසන්න වෙලා ඉන්නේ අනේ මන් දැන් අසරණයි මට කොයි වෙලේ හරි තව ටික වෙලාවකින් මට මේ ලෝකේ අතහැරලා යන්න වෙනවා මේ බමුණ අහනවා අනේ ඔයාට පුළුවන් ද මාත් එක්ක පරලොව යන්න ඉන්න කියලා පළවෙනි බිරිඳට යෝජනාවක් කරනවා එතකොට කරපු යෝජනාව තමයි කරපු උදව් ටික මතක් කරලා කිව්වා අනේ ඔයා එනවාද මාත් එක්ක පරලොව යන්න පළවෙනි බිරිඳ ගත් කටටම කියනවා අම්බෝ බෑ මට නම් බෑ මන් නම් ඉන්න තැනින් හෙල්ලෙන්නවත් නෑ කියලා ඔය උත්තරේ මතක තියාගන්න. පළවෙනි බිනිඳ දීපු උත්තරේ තමයි මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නවත් නෑ මට බෑ. අන්න ජීවිත කාලෙ මෙච්චර ආදරෙන් සලකපු පළවෙනි බිරිඳ මරණාසන්න මොහොතේ පරලොව යන්න අඩගහපු වෙලාවේ දීපු උත්තරේ තමයි මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නවත් නෑ මට බෑ කියව. දැන් බමුණට ඊළඟට මතක් වෙන්නේ කාවද කියලා හිතන්. දැන් මතක් වුණා දෙවනි බිරිඳ. කමක් නෑ මං ඒ බිරිඳටත් සැලකුවා. ඒ බිරිඳගේ දියුණුව ගැනත් හිතුවා මගේ ජීවිත කාලෙම මං දෙවනි බිරිඳටත් ආදරෙන් සැලකුවා එයාවත් ඉන්නේ නැත මාත් එක්ක කියලා දෙවනි බිරිඳට කතා කරා කතා කළ අර විදිහටම කියලා දෙවනි බිරිඳටත් ওই යෝජනාව ඉදිරිපත් කරා මං දැන් අසරණයි මං ළඩ වෙලා ඉන්නේ මං ඔබටත් ජීවිත කාලෙම සැලකුවා ඔබේ දියුණුව ගැනත් හිතුවා අනේ ඔයාවත් එනවද මාත් එක්ක පරලොව යන්න කියලා ඇහුවා එතකොට දෙවනි බිරිඳ එක පාටම බෑ කිව්වේ නෑ ටිකක් කල්පනා කරලා කිව්වා හරි මං එන්නම් හැබැයි වල ළඟට විතරයි කිව්වා දෙවනි බිරිඳ කැමති උනේ මැරුණට පස්සේ වල ළඟට යනකම් විතරක් එන්නම් කියලා එතනින් එහාට බෑ කිව්වා එතකොට දෙවනි බිරිඳ දීපු උත්තරේ තමයි මැරුණට පස්සේ මං ඕන්නම් එන්නම් කියෝ වල ළඟට එතනින් එහාට බෑ කිව්වා ඊළඟට බමුණට මතක් වුණා අර නොසලකා හැරලා හිටපු තුන්වෙනි බිරිඳ දැන් ජීවිතේ අන්ත අසරණ වෙලා ඉන්නකොට එල්ලෙන්න තැනක්ම නැති වෙනකොට අර නොසලකා හැරලා හිටපු තුන්වෙනි බිරිඳ සිහි වුණා. ඒ බිරිඳට කතා කරලා අර විදිහම අර යෝජනාවම කරා. ඒ බිරිඳ ඉදිරියේ බොහෝම අසරණම කියනවා අනේ බලන්න මගේ ජීවිත කාලේ මං වැඩිපුරම සලකපු පළවෙනි බිරිඳ මට මෙහෙම උත්තරයක් දුන්නා. දෙවනි බිරිඳ මට මේ වගේ දෙයක් කිව්වා. මං දැන් හොඳටම අසරණයි. හැබැයි මං ඔබට සැලකුවේ නෑ. මගේ ජීවිත කාලෙම මං ඔබ ගැන හෙව්වෙත් නෑ බැලුවෙත් නෑ ඔබේ දියුණුව ගැන හිතුවෙත් නෑ. හැබැයි මං දැන් අසරණයි. අනේ මාත් එක්ක පරලොව යන්න ඔයාවත් එනවද කියලා තුන්වෙනි බිරිඳගෙන් අහනවා. ඒ වෙලාවෙත් තුන්වෙනි බිරිඳ හරි මං එන්නම් කියලා ඒ මොහොතෙම ඉදිරිපත් වෙනවා ඔබත් එක්ක පරලොව යන්න මම එනවා කියලා. මේක උපමාවක්. මතක තියාගන්න මේක උපමාවක්. උපමාවෙන් බුදුරජාණන් වහන්සේලා අපේ ජීවිතවල අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න සත්වයාට ලෝකයාට සමහර දේවල් උපමා වලින් වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ ජීවිතේ අපිට පෙන්නලා දෙනවා. අන්ධකාරේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ කරලා දෙනවා වගේ බුදුරජාණන් වහන්සේලාගේ දේශනා වලින් අපිට ජීවිතේ පෙන්නලා දෙනවා. මම්මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්නවා වගේ බුදුරජාණන් වහන්සේලා අපිට ජීවිතේ නිවැරදි මාර්ගේ පෙන්නනවා උපමාවකින් හරි. මේ උපමාව බුදුරජාණන් වහන්සේ හැමෝගෙම ජීවිතවලට ගැලපුවා. ඒ කියන්නේ ඔබටත් මේක අදාළයි.
බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර බමුණා වගේම මේ ලෝකේ ජීවත් වෙන මේ කාම ලෝකේ ඉන්න හැමෝටම ඔය බිරින්දෑවරු තුන්දෙනාම ජීවිතේ ඉන්නවා කියව ජීවිත කාලේ බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක්ගේ ජීවිතේ පංච කාමයන් තුල ජීවත් වෙන කාම භෝගී ගිහි ජීවිත ගත කරන මේ කාමයන් තුලම සතුට සැපය සොම්නස හොයමින් ජීවත් වෙන මේ ලෝකයාගේ පළවෙනි බිරින්ද වගේ තමයි කීවා භෝග සම්පත් සියල්ල පළවෙනි බිරින්දට උපමා කරලා පෙන්වුවෝ භෝග සම්පත් කියලා කියන්නේ ගෙවල් දොරවල් ඉඩ කඩම් මිල මුදල් යාන වාහන රන් රිදී මුතු මැණි හම්බ කරගත්ත දීපල වස්තුව සියල්ල පළවෙනි බිරින්දට උපමා කරා දැන් ඔබ හිතන්න අර බමුණ ජීවිතේ වැඩිපුරම ආදරය කරේ පළවෙනි බිරින්දට ඒ වගේ තමයි ඔබත් මුළු ජීවිත කාලෙම ඔබෙන් ඇහුවොත් ඇයි ඔච්චර මහන්සි වෙලා ජීවිතේ අවුරුදු 20ක් 30ක් සමහරු වයසට ගිහිල්ලත් ඉගෙන ගන්නවා විභාග පාස් කරනවා ඇයි මෙච්චර ඉගෙන ගන්න රස්සාවක් කරන්න කියලා ඇයි ඔබ රස්සාවල් කරන්නේ හම්බ කරන්න ඇයි මිනිස්සු හම්බ කරන්න ගෙයක් දොරක් හදාගන්න ඉඩමක් ගන්න තමන්ට කියලා කීයක් හරි ඉතුරු කරගන්න එතකොට මිනිස්සේ ගෙයක් දොරක් හදාගත්තා ඉඩමක් ගත්තා කීයක් හරි ඉතුරු කරගත්තා කියලා දැම්මට ඇති කියලා එතනින් සෑහීමකටපත් වෙන්නේ ඒක තමයි කාම ලෝකයේ ස්වභාවය ඊට පස්සේ යාට හිතෙනවා වාහනයක් ගත්තනම් එක වාහනයක් ගත්ත කෙනා ඊට වඩා තවත් හොඳ වාහනයක් ගන්න හිතෙනවා වාහන දෙක තුනක් ගන්න හිතෙනවා හොඳට ගේ හදාගෙන ඉඩමක් ගයක් තියෙන කෙනාට ඒත් මදි උදේ දවල් රෑ හිතනවා තව ඉඩමක් ගන්න අල්ලපු ඉඩම ගන්න ඊළඟට පාරයිනි ඉඩම් කැලලක් අරන් දාන සමහරු නගරේ නගරේ ඉඩ කඩන් දීපල ගෙවල් දොරවල් ඕන තරම් ඒත් තෘප්තියක් නැහැ ඊට පස්සේ ආ හිතනවා දවල් රෑ කල්පනා කරනවා දැන් වයසට ගියත් උදේ දවල් රෑ අර බමුණ පළවෙනි බිරිඳ ගැන හිතුවා වගේම හැම වෙලෙම හිතනවා පිට රටකින් හරි ඉඩමක් අරන් දාන්න තියෙනවනะ අසවල් රටේ ගියක් ගන්න තියෙනවනะ දැන් ජීවිතේ දුවනවා අරමුණු ඔස්සේ දුවනවා ඊළඟට මොකක් දේන අලුත් වාහනේ ඒ වාහනේ මං ගන්න ඕනේ එතකොට මේ වගේ ගිහිල්ලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ කාම ලෝකේ ස්වභාවය තමයි රන් කහවණු වැස්සක් වැස්සක් දැන් කහවණු වැහැලා වැහැලා බෙල්ලටම හිර වෙලා දැන් කට ළඟටම ඇවිල්ලා තියෙන. ඒත් හිතෙනවලු තව ටිකක් වහිනවන. අයියෝ තව ටිකක් වහිනවන. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. කවදාවත් තෘප්තියක් නැහැ. එහෙනම් ජීවිත කාලෙම මේ පංච කාමයන් තුල ජීවත් වෙන සත්වයා වැඩිපුරම ආදරය කරන්නේ වෙහෙසෙන්නේ කැප වෙන්නේ දියුණුව ගැන හිතන්නේ භෝග සම්පත්වල. සල්ලිවල දීපල හම්බ කරන් ඕකටමයි මැරෙන්නේ. එතකොට හිතන්න අර බමුණා මරණාසන්න වෙච්ච වෙලාවේ පළවෙනි බිරිඳ ගත් කටටම කියපු උත්තරේ මොකද්ද? පරලව යන අඬගහද්දි. අපෝ බෑ මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නෑ කිය. අන්න බුදුරජාණන් වහන්සේ කාම ලෝකේ ඉන්න ඔබට මේක ගලපනවා. ඔබ ජීවිත කාලෙම ගෙවල් දොරවල් ඉඩ කඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරලා තිබ්බත් ඔබ පරලව යනකොට ඒව එකක්වත් හෙල්ලෙන්නේ නෑ. ඒකක්වත් ඔබේ පස්සෙන් එන්නේ නැහැ. ඒ කිසිවක් ඔබට පරලොවට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අර ගත්ත ගෙවල් දොරවල්, ගොඩනගපු දේවල්, ඉඩ කඩන්, යාන වාහන එහෙම්මම තියෙද්දී ඒ සියල්ල අතහැරලා පරලොව යන්න වෙනවා. අර බමුණා පළවෙනි බිරිඳ දීපු උත්තරේ තමයි මම නම් එන්නේ නැහැ. මං ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැහැ කියලා. ඒ වගේ තමයි ජීවිත කාලෙම හම්බ කරපු ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන සල්ලි මිල මුදල් ඔක්කොම තියලා ඒව අතහැරලා පරලව යන්න වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අර බමුණ ඊළඟට ජීවිතේ වැඩිපුරම දෙවණියට ආදරය කරේ දෙවනි බිරිඳට ඒ වගේ තමයි මේ කාම ලෝකේ ඉන්න සත්වයා මේ පංච කාමයන් තුල ඉන්න සත්වයා ජීවිත කාලෙම ඇලුම් කරන්නේ ආස කරන්නේ ආදරය කරන්නේ දෙවනියට වැඩිපුරම උදේ දවල් රෑ හිත හිතා ඉන්නේ දරුවෝ ගැන නෑදෑයෝ ගැන ඥාතීන් ගැන තමන්ගේ ප්‍රියයන් ගැන ඒ අය ගැන තමයි ඊළඟට බැඳීම තියෙන්නේ අර බමුණ දෙවනි බිරිඳට බැඳුනා වගේ දැන් බලන්න ඕන කෙනෙක් ඊළඟට කෙනෙක්ගෙන් අහයි සාමාන්‍ය මිනිස්සෙක්ගෙන් ඔබ අහලා බලන්න දෙමව්පියෝ නිසා මෙච්චර මේ මන් දුක් විඳින්.
ඊළඟට දෙමව්පියෝ කියනවා දරුවෝ නිසා අපි මේ දුක් විඳින්නේ. ඊළඟට කෙනෙක් කිය අපිට යුතුයකම් තියෙනවා. අපිට වගකීම් තියෙනවා. ඒ අය ගැන හිතන්න ඕනේ. දැන් හිතන්න මේ වසංගත කාලේ කවුරු හරි කියනවා යන්න එපා එළියට යන්න එපා ඔය කඩවල් වහන්න ඔය රස්සාවලට යනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න පුළුවන් තරම් ගෙදර ඉඳන් වැඩ කරන්න බලන්න ප්‍රශ්න තිබුණාට ඒ කියනකොටම හිතට එන්නේ අපිට නේද වැඩ තියෙන්නේ අපිට යුතුයකම් තියෙනවා වගකීම් තියෙනවා දරුවෝ ඉන්නවා අමු දරුවෝ ඉන්නවා දෙමව්පියෝ ඉන්නවා යුතුයකම් තියෙනවා අපිට ප්‍රශ්න තියෙනවා අපි ඒ අය ගැන හිතන්න ඕනේ අන්න එහෙම දැන් ජීවිතේ වැඩිපුරම ඊළඟට බැඳිලා ඉන්නේ ඒ අයට බලන්න ජීවිතේ සමහරු යුතුයකම් වෙන් මුළු ජීවිත කාලෙම යුතුයකම් ඉෂ්ට කරන්නම මැරිලා 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 දරුවෝ හදනවා දරුවන්ට උගන්වන්න මහන්සි වෙනවා ඒ දරුවෝ විශ්වවිද්‍යාලය යවනවා දරුවෝ රස්සාවල් අරන් දුන්නා කියලා එතනින් ඉවරයක් නැහැ කෙනෙක් හිතනවා දරුවෝ ලොකු වුණාම හම්බෝ ඇති අන්තම් අපිට නිදහසෙ ඉන්න පුළුවන් ඊට පස්සේ හිතනවා මේ දරුවෝ ඉතින් කසාද බන්දලා දුන්නාට පස්සේ අම්බෝ ඇති අන්තම් දැන් අපිට නිදහසෙ ඉන්න පුළුවන් එතනින් නිදහසක් නැහැ ඊට පස්සේ දරුවන්ට දරුවෝ ලැබෙනවා ඊට පස්සේ පොඩි උන් වඩාගෙන උන් හුරතල් කර කර ජීවිතේ වයසට ගිහිල්ලා සමහරු පණ යනකම්ම නිදහසක් නැහැ අතහැරීමක් නැහැ එක්ක දරුවන්ට දරුවන්ගේ දරුවන්ට ඒ પરම්පරාවල් වලට ඒ බැඳීම ඇලීමත් එක්ක ඒව ගැන හිත 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 ඉඳලා හැබැයි මැරෙන්න වෙනවා දැන් මැරෙනකොට අර බමුණ මරණාසන්න වෙලාවේ දෙවනි බිරිඳ දීපු උත්තරේ මතකද පරලව යන අඬ ගහනකොට දෙවනි බිරිඳ ටිකක් කල්පනා කරලා කිව්වා මම එන්නම් හැබැයි වල ළඟට විතරයි බුදුරජාණන් වහන්සේ වදාලා ඔබේ ප්‍රියයන් ඔබේ ඥාති ඔබේ දූ දරුව ඔබේ අසල් වැසියෝ ඔබ ඇලුම් කරපුවයි ඔබ උදව් කරපුවයි ඔබ ආදරය කරපුවයි මේ සියලු දෙනා ඔබ මරණයට පත් වෙද්දී එන්නේ ඔබේ වල ළඟට විතරයි ඇවිල්ලා අඬලා පස් ටිකක් දහලා යයි ඔච්චරයි ඕනම් පස් අවුරක් දායි ආදාහනකාරයක නම් එළියට වෙලා ඇවිල්ලා අඬ අඬ ඉඳි එච්චරයි ආපහු හැරිලා යනවා එතනින් එහාට එන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිත කාලෙම දෙවනියට උදේ දවල් රැ හිතලා වෙහෙසිලා මහන්සි වෙලා දියුණුව ගැනම දරුවන්ගේ පවුල්වල දෙමව්පියෝ ගැන ඥාතීන් ගැන යුතුයකම් ගැනම හිත හිතා ඉඳලම මැරෙනවා අවසානයේ අය එන්නේ වල ළඟට විතරයි එතනින් ඒ සම්බන්ධතාවය අතහැරලා යනවා ඊළඟට වැදගත් දේ තමයි මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා අර බමුණා නොසලකා හැරපු ජීවිත කාලෙම අතහැරලා දාලා හිටපු නොසලකා හැරපු තුන්වෙනි බිරිඳ විතරක් හා මං එන්නම් කියලා පරලව යන්න ඉදිරිපත් වුණා. කවුද මේ තුන්වෙනි බිරිඳ? බුදුරජාන් වහන්සේ වදාලා කෙනෙක්ගේ ජීවිතේ පංච කාමයන් එක්ක ජීවත් වෙන කාම භෝගී ජීවිත ගත කරන මේ ලෝකයා තුන්වෙනි බිරිඳට බුදුරජාණන් වහන්සේ උපමා කරා තමන් රැස් කරගත්ත කුසලා කුසල කර්ම ටික පරලව යනකොට එන්නේ ඔන්න ඔය ටික විතරයි තමන්ගේ පස්සේ. අපි රැස් කරගත්ත කර්මය විතරයි අපි පරලව යනකොට අරගෙන යන්නේ. අනෙක් සියල්ල අතහැරලා දාලා යනවා. කම්මස්ස කෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. කම්ම යෝනි කියන්නේ කර්මය මතයි අපේ උප්පත්තිය තීරණය කරන්නේ. ඊළඟ උපතට අපි අරගෙන යන්නේ කර්මය. අපි මනුස්ස ලෝකේද, නිරේද, තිරිසන් ලෝකේද, ප්‍රේත ලෝකේද, බිත්තරයක් ඇතුලෙන්ද උපදින්නේ, මෞකුසකින්ද උපදින්නේ, ඕපපාතිකවද? උපතට ඇදිලා යන්නේ කර්මය. කම්ම බන්දු කියන්නේ කර්මය තමයි සසරේ අපේ ඥාතිය හැටියට සංසාරිකව අපිට අන්තිමට අපේ පසුපසේ. කම්ම පටිසරණෝ කර්මය තමයි අපේ පිළිසරණ හැටියට සසරේ අපේ පස්සෙන් එන්නේ. වෙන කවුරුත් නැහැ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. යම් කර්මයක් කරලා තිබුණොත් යහපත් අන්න සසරේ යහපත් විපාක මරණින් මත්තේ අපිට ලැබෙනවා. අපි කරලා තිබුණොත් අයහපත් පාපී අකුසල් රැස් කරගෙන තිබුණොත් මරණින් මත්තේ අයහපත් විපාක අපිට සසරේ අරගෙන යන්න වෙනවා. ඕකයි ජීවිතේ. අර බමුණ අවසානයේ මොනතරම් ධනවතෙක් වුණත් මොනතරම් ඉඩකඩම් දීපල ගෙවල් දොරවල් යාන වාහන නෑදෑයෝ ඥාතීන් පිරිවරාගෙන හිටියත් පරලව යනකොට පස්සෙන් ආවේ නොසලකා හැරපු තුන්වෙනි බිරිඳ හැටියට බුදුහාමුදුරු උපමා කරේ තමන් රැස් කරගත් කුසලා කුසල කර්ම ටික.
දැන් මේ උපමාව ඔබ ඔබේ ජීවිතයට කලපලා හිතන්න ඇත්තටම ওই බමුණට වෙච්ච දේ මට වෙලා නැද්ද කියලා හිතන්න මුළු ජීවිත කාලෙම හම්බ කරන්න මහන්සි ගන්නවා දියුණු වෙන්න මහන්සි ගන්න ඊළඟට ජීවිත කාලෙම යුතුයකම් ගැන වගකීම් ගැන දරුවෝ ගැන ඕවා ගැනම හිත හිත මහන්සි වෙන හැබැයි අර තුන්වෙනි බිරිඳ හැටියට බුදුහාඳුරු උපමාවෙන් පෙන්නපු තමන්ගේ හිත දියුණු කරගන්න ඕනේ ස්පිනක් කරගන්න ඕනේ කුසල් වඩා ගන්න ඕනේ යන තැනකට දෙයක් කරගන්න ඕනේ කියලා හිතන්නේ කීයෙන් කී දෙනාද වැඩි පිරිසක් අර තුන්වෙනි බිරිඳ හැටියට පෙන්නපු කුසලා කුසල කර්ම නොසලකා හැරලා තියෙන හිටියත් එකයි නැතත් එකයි ඕන දෙයක් වෙච්ච දේ බොහෝ දෙනෙක් එහෙම සමහරු එක්ක කතා කරලා බලන්න ඔබ අප්පා මෙහෙම ඉඳලා කොහේ ඇයිද කියලා නිකන් අහන්නකෝ ඒක දැන් නෑදෑයෝ එකතු වුණාම යාලු මිත්‍රයෝ එකතු වුණාම ඔය කතා බහ කරනකොට හිමීට නිකන් ඒ අයගේ අදහස් ඔබට බලන්න පුළුවන් කොහොමද කොතනද ඉන්නේ අපාය අඩිය තියාගෙන ඉන්නේ අපි මෙහෙම ඉඳලා කොහේ ඇයිද අප්පා කියලා අහන්නකෝ අන්න එතකොට බොහෝ දෙනේ අනේ මැරිලා මොකෙක් වුණාම මොකද යන අපායේ යන්නේ නැතෑ බං ඔහොම කියන අය කොච්චර ඉන්නවද සමහරු හිතනවා අන්තිම වෙලා ඉන්නකම් පව්කම් ජඩකම් ඔක්කොම කර කර ඉඳලා පණ යන්න එනකොට පිනක් සිහි කරගෙන මම මගේ වැඩේ කරගන්න. ඕක ඉතින් චුතිචිතනේ. ඒ වෙලාවට මම දන්නවා වැඩේ කරගන්න කියලා. ඔය වගේ පඬිත කතා කිය කියා බොහෝ දෙනෙක් ජීවිතේ මරණාසන්න මොහොතේ අන්ත අසරණයි. මුළු ජීවිත කාලෙම රැස් කරපු පිනක් නැහැ. කුසලයක් වඩලා නැහැ. අඩුගානේ පන්සිල් රැකලා නැහැ. බොහෝ දෙනෙකුට මරණාසන්න වෙනකොට ජීවිතේ ආපස්සට බලපුවාම තියෙන පසුතැවෙන්න දේවල් ගොඩක් විතරයි. හයියෝ මට වැරදුනා. හයියෝ මට වැරදුනා. අනේ මට පිනක් කරගන්න බැරි වුණා කියලා කී දෙනෙක් මරණාසන්න මොහොතේ අසරණ වෙනවා. ඒ නිසා පින්වතුනි මේ වගේ වසංගතයක් ලෝකෙ වේගෙන් පැතිරිලා යන වෙලාවේ අප්‍රමාදීව පින් කරගන්න කුසල් වඩා ගන්න. මරණ සතිය වඩන්න. මරණය ගැන සිහි කිරීම තරම් අප්‍රමාදී භාවය ඇති කරන දෙයක් බුදුරජාණන් වහන්සේලා බුදුවැසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරු දේශනා කරනවා මේ ලෝකේ අප්‍රමාදීව කුසල් වඩන්න ඕන ඉක්මනින් ඉක්මනින් මම පින් කර ගන්න ඕන කියලා කෙනෙකුට හිතෙන්නේ මරණ සතිය වඩන කෙනාටමයි දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතනකොට තමයි සිල් රකින්න හිතෙන්නේ පින් කර ගන්න හිතෙන්නේ යන තැනකට දෙයක් කරගන්න ඕන කියලා හිතන්න. ඒ නිසා පින්වතුනි දැන් හිතන්න මේ වසංගතින් මිය යන අය දිහා. ඔබ හැම වෙලාවෙම හිතන්න මේ මරණය ගැන හිතනකොට තමයි අවදානම ගැන මෙනෙහි කරනකොට තමයි බියක් උපදින්නේ. ඒ බිය තුලම තමයි කෙනෙක් ආරක්ෂා වෙන්නේ. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. සාමාන්‍යයෙන් මේ වසංගතයට ගොදුරු වෙලා රෝගියෙක් හැටියට ඔබව අරගෙන ගියාට පස්සේ ඔබ දකින්න බොහෝ වෙලාවට ගෙදරට ඇවිල්ලා එක්ක ඇම්බියුලන්ස් එකකින් පොලිසියෙන් මහජන පරීක්ෂකවරු මේ අය ඇවිල්ලා ඒ ගම්වල රෝගීන් අරගෙන යනවා නිරෝධායන මධ්‍යස්ථානවලට රෝහල්වලට එතනත් අමාරු නම් දැඩි සත්කාර ඒකකවලට ඇතුල් කරන ඊට පස්සේ දරුවෝ එක්ක වෙනදා වගේ දැන් සාමාන්‍ය අපි දන්නවා අපි ඉතිහාසයේ මීට අවුරුදු 3-4කට එහා මේ වසංගතේ ඉන්න කලින් ඔබේ අම්මා තාත්තා ඔබ වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් ලෙඩ වෙච්ච වෙලාවේ ඉස්පිරිතාලේ නැවැත්තුවත් ඔබ උදේට බලන්න යනවා දවල්ට කෑමේ කරගෙන යනවා හවසට බලන්න යනවා නෑදෑයෝ එක එක්කෙනා එනවා අපි අද යන්නම් අක්කලා හෙට එන්න අපි අද උයාගෙන යන්න කී දෙනෙක් එනවද ලෙඩෙක් බලන්න සමහර වෙලාවට රස්සාවල් කරපු තැන්වලයි ඉන්නවා අසල්වැසියෝ එනවා හැබැයි මේ වසංගතය නිසා මේ රෝගයට ගොදුරු වෙලා රෝගයට ලක් වෙලා ඔබ රෝහල් ගත වුණොත් ඔබේ දරුවන්ට ඔබව බලන්න ඉන්න බෑ. ඔබේ ඥාතීන්ට ඔබව බලන්න ඉන්න විදිහක් නැහැ. ඔබේ හිතයිසීන්ට ඇවිල්ලා වෙනදා වගේ ළඟ ඉඳගෙන විස්තර අහලා ඔළුව අත ගාලා කෑම ටික කවලා ළඟ ඉඳගෙන අද මොකද දොස්තර මොකද කිව්වේ දැන් සනීපද අර පරීක්ෂණේ කරාද දැන් හෙට ටිකට් කපනවද මොක ඕවා මොනවත් කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඔබට විශාල තනිකමක් අසරණකමක් ජීවිතේ විශාල මානසික අසරණකමක් දැනෙනවා බොහෝ දෙනෙක් සුව වෙලා ආපු අය ඔබ කතා කරලා බලන්න මේ රෝගයට ලක් වෙලා අරගෙන ගිහිල්ලා යන්තම් 99න් බේරිලා සනීප වෙලා ආපහුව ආපු අයගෙන් අහලා බලන්න මොන වගේ හැඟීමක්ද ඇති වුනේ කියලා
මුළු ජීවිතේම තමන් මහා අසරණ වුණා තනි වුණා සියල්ල දාලා යන්න වෙනවා විශාල මරණ බයත් එක්ක අසරණකම සමහරුන්ගේ ජීවිතේ තියෙනවා අනේ මට පණ යනකොට දරුවෝ මගේ ළඟ ඉඳී සමහරුන්ට කියන්න දේවල් තියෙනවා දරුවන්ට හරි මතක් වෙනවා මට මේක කියන්න තියෙනවා නා ළමයින්ට මේ අන්තිමට මැරෙන්න කලින් මේක කියන්න ඕන ඔය මොනවත් කියන්න හම්බෙන්නේ නැහැ කවුරුවත් ළඟ නැහැ හිතවතෙක් නැහැ ඥාතියෙක් නැහැ දරුවෙක් නැහැ මැෂින් වලට ගහලා හුස්ම ගන්න බැරුව නහයෙන් කටෙන් බට දාලා ඔක්සිජන් දීලා සමහර වෙලාවට බොහොම අමාරුවෙන් අපි හිතමු ගොඩාවොත් හොඳයි නමුත් බැරි වෙලාවත් නිදංගත රෝග දැන් මේ මට්ටම වෙනකොට අපි දන්නවා අද අපි මේ කතා කරන වෙලාව වෙනකොට මීට අවුරුද්දකට කලින් තිබ්බ මේ වෛරස් එක නෙමෙයි අද තියෙන්නේ මේක වෙනස් වෙනවා සැරින් සැරේ දරුණු වෙනවා අද වෙනකොට වෙනදට වඩා දරුණුයි කලින් වගේ නෙමෙයි දැන් හැදෙන අයගේ තරුණ දරුවෝ පවා ඔබ දකින්න ඇති අවුරුදු 18 20 20 ගණන් වල හොඳ ශක්තිවන්ත තරුණ වයසේ දරුවෝ නිදංගත වෙන රෝග නැති දරුවෝ පවා හදිස්සියේ මිය පරලව ගියා මේ රෝගයත් එක්ක ඒ නිසා අපි දන්නේ නැහැ මොන විදිහට කවදා කොතන කොහොම මොන වගේ අවාසනාවන්ත ඉරණමක් මේ පැවතීගෙන යන මේ භයානක තත්ත්වයත් එක්ක අපිට මුහුණ දෙන්න සිද්ධ වේද ඒ නිසා පින්වතුනි බැරි වෙලාවත් අපි හිතමු අපේ ඥාතියෙ දැන් මේ වෙනකොට කී දෙනෙක් අපේ හිතයිසීන් මිය පරලව ගිහිල්ලාද ඔබ ලෝකෙ දිහා බලන්න අද ඉන්දියාවේ බලන්න මිනිස්සු පාරවල් වල මිනි පුච්ච ගන්න තැනක් නැතුව වාහන ගාල් කරන තැන්වල පාරවල් වල පාර අයින දිකට දර කෑලි ගොඩ ගගහ එක උඩ මිනි තිය තියා කොච්චර දවසකට මිනි පුච්චනවද ඒ නිසා මෙවැනි මහා අවාසනාවන්ත තත්වයක් ලෝකෙට ඇති වෙලා තියෙන වෙලාවේ පුළුවන් තරම් ගුණ ධර්ම රකින්න පින් කරන් රජෙක් උනත් සිටුවරයෙක් උනත් කවුරු උනත් මොන ධනවතෙක් උනත් මේ රෝගෙ මිය ගියාට පස්සේ වෙනද වගේ මිනිය ගෙදර ගෙනහල්ලා නෑදෑයෝ ඇවිල්ලා දවස් ගණන් තියාගෙන ಗುಣ කතන කරලා පින්කම් කරලා පාංශකූල දීලා ඒ කිසිම ආගමික වතාවක් කරන්නේ නැතුව අඩුගානේ තමන්ගේ මැරිච්ච කෙනාගේ මූණවත් දකින්න විදිහක් නැතුව ඉටිකොලේ කොතලා පැය කීපයක් ඇතුළත ගිහිල්ලා පුච්චලා ආදාහණි කරනවා ඒ නිසා මෙවැනි භයානක වසංගතයක් ලෝකේ වෙලාගෙන අපේ රටේ පුරා දැන් වේගෙන් ව්‍යාප්ත වේගෙන යන වෙලාවේ ඔබ පුළුවන් තරම් ඔබේ සහයෝගය ලබලා දෙන්න. බලන්න ඔබ වෙනුවෙන් මේ රටේ කී දෙනෙක් ජීවිත පරිත්‍යාගෙන් ඔබ වෙනුවෙන් කටයුතු කරනවද? විශේෂයෙන් සෞඛ්‍ය අංශවල ඉන්න සියලු දෙනා, රෝහල්වල කටයුතු කරන අය, වෛද්‍යවරු, ඊළඟට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ත්‍රිවිධ හමුදාව රණවිරු මේ සියලු දෙනා ඔවුන්ටත් දෙමව්පියෝ ඉන්න, ඔවුන්ටත් දරුවෝ ඉන්න. ඔවුන්ගේත් පවුල්වල අය ඒ අයට ආදරේ. කී දෙනෙක් දරුවෝ අඬ අඬා කියනවා ඇති අනේ අම්මේ යන්න එපා, අම්මා යන්න එපා. නමුත් ඒ මිසීලට, ඒ වෛද්‍යවරුන්ට, ඒ රෝගීන් ළඟට ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිත අවදානම අරගෙන ගිහිල්ලා ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙවැනි වෙලාවක ඉතාම බුද්ධිමත් වෙන්න, ධර්මානුකූලව අපිට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ වගේ උදාහරණ තියෙනවා. විශාලා මහනුවර එදා සිද්ධ වෙච්ච තුන්බිය, වියසනේ, වසංගති. එක දවසට ඒ විශාලා මහනුවර නගරේ විතරක් සිය ගණන් දහස් ගණන් මිනිස්සු මැරුණා කියන. ඒ මිනිස්සු මැරිලා තැන් තැන්වල මලකුණු කුණු වෙවි යනවා කවුරුත් ලං වෙන්නේ අර විස බීජ නිසා. තැන් තැන්වල මිනිස්සු කුණු වෙවි යනකොට මුළු නගරේ විශාලා මහනුවර නගරෙම මලකුණු වල දුර්ගන්ධි පැතිරිලා ගියා කියන. අද ඉන්දියාව දිහා බලන්න පාරවල් වල තැන් තැන්වල මිනි පුච්චන විදිහට මොන තරම් මේ පුලුටු ගඳ, මිනි පිච්චෙනකොට යන මේ සැර මුළු ගන් නගර පළාත්වල හැම තැනම පැතිරිලා යනවා. එදා විශාලා මහනුවර මේ ව්‍යසනේ වෙනකොට අමනුෂ්‍යෝ, අර මලකුණු ආහාරයට ගන්න අමනුෂ්‍යෝ මේ නගරේ වෙලා ගත්තා කියලා. ඒත් එක්ක දුර්භීක්ෂයක් ආවා කියලා. ඒ වගේ එක්ක ස්වභාවික විපත්, සමහර වෙලාවට මේ තියෙන කරදර ගොඩ අතරට වැහැලා 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 වැස්සෙන් විපත් වෙනවා. සමහර වෙලාවට භූමිකම්ප, ඔබ දකින්න තියේ පෙරදා ඉන්දියාවේ එක ප්‍රදේශයක මේ වසංගතය ඇස්සේ භූමිකම්පාව. සමහර කර්ම කියන ඒවා තියෙනවා මොන විදිහට හරි ගෙවන්න ඕන. ඔබ දකින්න ඇති ඉන්දියාවේ සමහර රෝහල්වල ඔක්සිජන් ටැංකි පුපුරලා
ඒ වාට්ටුවල හිටපු කීප දෙනෙක් මිය ගියා. සමහර රෝහල් වාට්ටුවල ගිනි හට ගන්න. එක්ක ගින්නෙන් මැරෙනවා රෝහල්වල. ගොඩ නැගිලි කඩා වැටෙන මොනවා හරි විපත් එක පිට එන ඕක තමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා මේ සසර බිය දකින්න අප්‍රමාදී වෙන්න. ඉතින් පින්වතුනි ඔබ නිවසේ ඉඳගෙන මේ කාලය තුල උප්පරිම දිවිහිමියෙන් පන්සිල් රකින්න. අද ඉඳන් හරි මේ බණ ටික අහලා අද හිතුණානම් අද ඉඳන් හරි මං වෙනස් වෙනවා කියලා අද ඉඳන් හරි දැඩි අදිෂ්ඨානෙන් පන්සිල් රකින්න. නිතර තුනුරුවන් ගුණ සිහි කරලා බුදුන් අදින් මෛත්‍රී වඩන්න. ඔබට ඔබේ පවුලේ අයට ගමේ අයට රටේ අයට විශේෂයෙන් සෞඛ්‍ය අංශවල අයට වෛද්‍යවරුන්ට රණවිරුවන්ට මේ රෝගයත් එක්ක සටන් කරන සියලු දෙනාට හදවතින්ම මෛත්‍රී වඩන්න. රටක් වශයෙන් ඔබ හැම නිවසකම රතන සූත්‍රය කියලා තුනුරුවන්ගේ ආශිර්වාදය හිතෙන් දැඩි අදිෂ්ඨානයකින් මේ හැම දිනාටම ආශිර්වාද කරන්න. ඒ වගේම හදවතින්ම හැම දිනාටම මෛත්‍රිය පතුරවන්න. ඒ නිසා පින්වතුනි මෛත්‍රී සහගත සිල්වත් කරපු පින් කුසල් නිතර සිහි කරමින් මෙනෙහි කරන්න. අර කොසල් රජුරු බුදුරජාණන් වහන්සේට කිව්වා වගේ හතර පැත්තෙන් විශාල කඳු හතරක් වට කරගෙන එනකොට කරගත්ත පිනක් කුසලයක් සිහි කරගන්න ඇරෙන්න මොනව කරන්නද? අන්න ඒ නිසා ඔබ කරපු පින් කුසල් බලවත් කරන්. ඉස්සර මිනිස්සු පින් පොත් ලියාගත්තේ මරණාසන්න මොහොතේ හිතට බයක් ඇති වෙන වෙලාවේ සිහි කරලා පිනේ හිත පිහිටව ගන්න. කරපු පුංචි පින් පවා නිතර සිහි කර කර බලවත් කරන්. මේ පිනෙන් මාව ආරක්ෂා වේවා, මම මේ රැකපු මේ ගුණධර්ම වලින් මාව ආරක්ෂා වේවා කියලා ඔබ සත්‍යක්‍රියා කරමින් ඔබ ඔබට අදිෂ්ඨාන කරගන්න. අපේ රටේ අතීතේ පවා බැමිණි තියාසාය සාගත වසංගත කුච්චරනම් දුර්භික්ෂ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා විටින් විට ලෝකෙ සිද්ධ වෙන දේවල්. තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් අපි ඔබ හැම දිනාටමත් රටේ සියලු දිනාටමත් ලක්වාසි ලෝවාසි හැම දිනාටමත් හදවතින් ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදේ, විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදේ, බක්කුල මහාසෑයේ පිහිට රැකවරණයෙන් හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ වසංගතයේ ඉක්මනින්ම දුරු කරගන්න ශක්තිය, ධෛර්ය, වාසනාව හැමෝටම සැලසේවා. ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදේම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත්, විශේෂයෙන් අද දායකත්ව දරන සුමනා තලවින්න මහත්මිය ඉතාලියේ සැවෝනා නුවර සිට තමයි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නට යෙදෙන්නේ. එතුමියටත් පවුලේ හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද දායකත්වයේ දරන සුමනා තලවින්න මහත්මියගේ ප්‍රධාන මාරමුණ බවට පත් වෙන්නේ පරලෝ සැපත්වන්නට යෙදුණු ඒ දෙමාපියන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ජේමිස් පියානන් පසිඳු රන් හොටි යන ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම පරම්පරාගත මිය පරලෝගිය සියලුම ඥාතියන් සිහිපත් කරලා ඒ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණා. ඉතින් එහෙමනම් ඒ දෙමාපියන් ඇතුළු සියලු මියගිය ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ඒ වගේම සිසු අරමුණු තමයි නැසී ගිය සුනිල්ද සිල්වා සහ සිරිපාල මල්ලවාරච්චි කියන සොහොයුරන්ට පින් දීම, සුජීවත්ව ඉන්න සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ හැම දිනාටමත්, ඒ වගේම දායකත්ව දරුව සුමනා තලවින්න මහත්මියගේ දරුවන් ඇතුළු පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේ උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දාන මේ පින ආශිර්වාදයක් වේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේම ගයන් දුෂ්යන්ත මහත්මයා තාරි මණ්ඩලයේ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවේ ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේම සැලසේවා කියන උතුම් අරමුණ අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරන ඉතාලියේ සැවෝනා නුවර සිටින සුමනා තලවින්න මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා.
आशीर्वाद आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु लोक शासनं आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु त्वं सदा हेम दिनाटम सम्मा संबुद्ध सरण।